ආයුබෝවන් අපේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේ වගේ රසවත් මාහාර පහසුවෙන් නිවසේදීම හදන හැටි ඉගෙන ගන්න මේ වීඩියෝ එක පහළ තියෙන subscribe button එකයි ඊට එහා පැත්තේ තියෙන පුංචි සීනුවයි ඔබලා අපේ channel එකට එකතු වෙන්න. අද අපි හදන්න යන්නේ වෙනස්ම විදිහේ වඩේ එකක්. මේ විදිහට තමයි ඒ වඩේ හදාගත්තාම එන්නේ. දැන් අපි බලමු මේක හදන්න අපිට මොනවද ඕනේ කරන්නේ කියලා. කඩල පරිප්පු ග්‍රෑම් 200ක්, ඒ වගේම සොසේජස් කරල් කීපයක්, ලුණු කුඩු ස්වල්පයක්, රතු ලුණු, අමු මිරිස්, කරපිංචා, ඊට අමතරව පාන් පිටි ස්වල්පයක්. මේ තමයි ඒ අවශ්‍ය ද්‍රව්‍ය ලයිස්තුව. මුලින්ම අපි කරන්න ඕනේ කඩල පරිප්පු ටික අඹර ගන්න එක. ටිකක් වැඩිපුර පිටි ගතිය එන විදිහට අපි මෙතනදී අඹර ගන්න ඕනේ. මම දැන් ඕගොල්ලන්ට ටිකක් අරන් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි අපි කඩල පරිප්පු ටික අඹර ගන්න ඕනේ. දැන් අපි වඩේ එක හදන්න අවශ්‍ය කරන රතු ලුණු, අමු මිරිස්, කරපිංචා සිහින්ව ලියා ගන්න ඕනේ. මේ දේවල් අපි වැඩිපුර එකතු කරන තරමට අපේ වඩේ එක තවත් රසවත් වෙනවා. ඊළඟට අපි කරන්න ඕනේ සොසේජස් ටික මේ වගේ රවුම් පෙතිවලට කපා ගන්න එක. දැන් අපි වඩේ එක හදා ගන්න ඕන මිශ්‍රණය හදා ගන්නයි යන්නේ. ඒකට අපි මේ විදිහට සිහින්ව ලියාගත්ත කරපිංචා, රතු ලුණු, අමු මිරිස් ඔක්කොම ටික අපි අඹරගත්ත කඩල පරිප්පු එකට එකතු කර ගන්නවා. මේ දේවල් ඔක්කොම අපි එකතු කරගත්තට පස්සේ ලුණු කුඩු එකතු කරගන්න ඕනේ. ඕගොල්ලන්ගේ රසානුව ලුණු කුඩු එකතු කරගන්න පුළුවන්. මේ ඔක්කොම ටික එකතු කරගත්තට පස්සේ අපි හොඳින් මේ ඔක්කොම මිශ්‍ර කරගන්න ඕනේ. මේ විදිහට තමයි අපේ මිශ්‍රණය එන්නේ. ඊළඟට අපි වඩේ හදාගන්නයි යන්නේ. ඒකට මේ විදිහට මිශ්‍රණයෙන් ටිකක් අතට අරගෙන හොඳට තද වෙන්න ගුලියක් හදාගන්න ඕනේ. ඒ විදිහට හදාගත්ත ගුලිය අල්ල උඩ තියාගෙන ඇඟිල්ලෙන් තුනී වෙන්න තද කර ගන්නවා. මේ විදිහට තුනී කරගත්තාම අපේ වඩේ එක පහසුවෙන් බැද ගන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවනේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. මේ විදිහට හදාගත්ත වඩේ එක මම පැත්තකින් තියලා තවත් එකක් හදලා පෙන්නන්නම්. මේ විදිහට මිශ්‍රණයෙන් ටිකක් අතට අරගෙන හොඳට තද වෙන්න ගුලියක් හදාගෙන ඒක මේ විදිහට අල්ල උඩින් තියලා ඇඟිල්ලෙන් තුනී කරගන්න ඕනේ. ඕගොල්ලන්ට පේනව නේද? හරීම පහසුවෙන් හදාගන්න පුළුවන්. මේ විදිහට හදාගත්ත ඔක්කොම වඩේ ටික තමයි මේ තියෙන්නේ. දැන් අපි වඩේ එක උඩින් සොසේජස් පෙති ටික අලව ගන්න ඕනේ. ඒකට මේ විදිහට සොසේජස් පෙති අරගෙන ඒක එක පැත්තක පාන් පිටි මිශ්‍රණය ගා ගන්නවා. මේ පාන් පිටි මිශ්‍රණය මම හදාගත්තේ පාන් පිටි වලට උණු වතුර ස්වල්පයක් කලවම් කරලා. මේ විදිහට ගාගත්ත සොසේජස් පෙත්ත වඩේ උඩින් අලව ගන්නවා. ඒ විදිහට ඔක්කොම සොසේජස් පෙතිවල එක පැත්තක පාන් පිටි මිශ්‍රණය තවරලා වඩේ උඩින් අලව ගන්න ඕනේ. මෙතනදී අපි එක වඩේ එකකට සොසේජස් පෙති 4ක් අලවගෙන තියෙනවා. ඕගොල්ලන්ගේ කැමැත්ත පරිදි ඉඩ තියෙන විදිහට සොසේජස් පෙති ටික අලව ගන්න පුළුවන්. මේ තමයි බදින්න සූදානම් කරගත් වඩේ ටික. ඊළඟට අපි තාච්චියක් ලිපේ තියලා තෙල් රත් වෙනකොට මේ වඩේ ටික දාලා බෙද ගන්න ඕනේ.
මෙතනදී අපි දෙපැත්ත පෙරල පෙරල රන්වන් පාට වෙනකන් වඩේ ටික බැදගන්නවා. රන්වන් පාටට බැදුනට පස්සේ තෙල් පෙරගන්න මේ විදිහට පැත්තකින් අයින් කරලා තියනවා. ඒ විදිහට අපි ඔක්කොම වඩේ ටික බැදගන්න ඕනේ. මේ තමයි අපි හදාගත්ත සොසේජස් වඩේ. ඔබත් නිවසේදීම මේ වගේ රසවත් මාහාර හදනවා වගේම අපේ වීඩියෝස් වලට ලයික් කරන්නත්, කමෙන්ට් කරන්නත්, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.